මැතිවරණය වෙනුවෙන් මොන වගේ සූදානමක්ද මේ වෙනකොට තියෙන්නේ? ඔව්, පසුගිය කාල සීමාව පුරාම ශ්‍රී ලංකා පොලිසිය මේ මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරා. විශේෂයෙන්ම ප්‍රචාරණ කටයුතු සිදු වන කාල සීමාව තුළ මේ නිහඬ කාලය ආරම්භ වෙන කලින් ප්‍රචාරණ කටයුතු සිදු වන කාලය පුරාවටම පොලිසි නිලධාරීන් දිවයින පුරාම රාජකාරිය දෙමින් ඉතාම මහන්සියෙන් ඒ අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන අවශ්‍ය කටයුතු කරා. ඒ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඒ සියල්ල වළක්වන්නට, ඒ වගේම වෙනත් නීති පොලිසියට ලැබෙන පැමිණිලි නිසි පරිදි විමර්ශනය කළා. ඒ වැරදිකරුවන් අධිකරණය හමුවට ගේන්න ඒ වගේ අවශ්‍ය කටයුතු සිදු කරා. ඒ වගේම මේ නිහඬ කාලය ආරම්භ වීම සමගම තවදුරටත් අපි දැක්කා මේ ප්‍රචාරණ කටයුතු තැනින් තැන සිදු වෙනවා. ඔවුන්ට රෙහිවත් මේ වන විට අපි අදාළ කටයුතු සිදු කරලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවා අද දිනේ සිට, මොකද ඊයේ දිනේදී සියලුම පොලිස් නිලධාරීන් ඒ අදාළ ප්‍රදේශවලට රාජකාරිය සඳහා යොමු කරා. දැන් අද දින උදෑසන 6 සිට දිවෙන පුරාම ජංගම සංචාර 3109ක් ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. ඒ වගේම තමයි සියලුම ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ පොලිස් නිලධාරීන් 27,000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ඒ ඡන්ද මධ්‍යස්ථානයකට දෙදෙනා බැගින් ඔවුන් එක නිලධාරියෙක් උදෑසන තේරීම් භාර නිලධාරිවරයාගේ කාර්යාලයට ගමන් කළා. ඒ අදාළ ඡන්ද මධ්‍යස්ථානාධිපතිත් එක්ක ඡන්ද පෙට්ටිත් රැගෙන ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම ආරම්භ මේ වන විටත් ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ වගේම තමයි එක් නිලධාරියෙක් ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂා සඳහා උදෑසනම පිටත් කළා. ඔවුන් ඒ ස්ථානයේ ආරක්ෂා සඳහා කටයුතු කරමින් ඉන්නවා. අද දින 10:02 වන විට මේ ලැබිය යුතු ඡන්ද පෙට්ටි ප්‍රමාණයෙන්, ඒ කියන්නේ 13,000කට අධික ඡන්ද පෙට්ටි ප්‍රමාණයෙන්, ඡන්ද මධ්‍යස්ථානට පැමිණි ඡන්ද පෙට්ටි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් ළඟා වෙලා තිබුණා. 2,000කට ආසන්න සංඛ්‍යාවක් තමයි තවදුරටත් ළඟා වෙන්නට තිබුණේ හවස 2 පමණ වෙන විට. අපි හිතනවා මේ වෙලාව වෙන විට ඒ ළඟා වෙලා ඇති. නමුත් අපිට තව කීපයකින් තමයි සඳහා යථාවත් උතුරුතුරු ලැබෙන්නේ. දැනට ඒ ළඟා වූ ඡන්ද පෙට්ටි වලට කිසිම බාධාවකින් තොරව ඔවුන් ඒ ස්ථානවලට ළඟා වෙලා තිබෙනවා. අද රාත්‍රී පොලිසිය සම්පූර්ණයෙන් මේ ස්ථානවල ආරක්ෂාව සඳහා කටයුතු කරනවා. හෙට දින උදෑසන 7:00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වෙනවා. හවස 4 දක්වා මේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සිද්ධ වෙනවා. ඉතින් අපි මහජනතාවෙන් ඉල්ලා සිටින්නේ උදෑසන තමන්ගේ අදාළ ඡන්ද මධ්‍යස්ථානෙට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්න. මතක ඇතුව ඔබ යනකොට ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඒ නියමිත පරිදි නීතියෙන් නියම කරලා තියෙන ආකාරයේ හැඳුනුම්පතක් අරගෙන යා යුතුයි. වෙනත් හැඳුනුම්පත් බාරගන්නේ නැහැ ඡන්ද මධ්‍යස්ථානය. ඒ නිසා නීතියෙන් සඳහන් කරලා තියෙන හැඳුනුම්පත් කීපයක් නම් කරලා තිනවා. ඒ හැඳුනුම්පත් රැගෙන ආ යුතු වෙනවා. ඒ වගේම නිල ඡන්ද පත්‍රිකාව ඔබට රැගෙන යාමේ හැකියාව තියෙනවා. සෞදෑසන ගිහිල්ලා ඒ කටයුතු සිදු කරන්න. නමුත් අපි නිරන්තරයෙන් මතක් කරා, නමුත් මම හිතනවා මම නැවත මතක් කළ යුතුයි කියලා, ඒ ඡන්ද මධ්‍යස්ථානවලට වාහන වලින් ගමන් කරනවා නම් යම් අසනීපයක් තියෙන රෝගාතුර වෙච්ච කෙනෙක් යම් ආකාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න ඉන්නවා නම්, නැත්නම් ආබාධිතත්වයකට පත්වෙච්ච කෙනෙක් ඒ ඡන්දය ප්‍රකාශ කරන්න ඉන්නවා නම් තේරීම් බාර නිලධාරියාගෙන් නැත්නම් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අදාළ අවසරය ලබා ගත යුතු වෙනවා වාහනයකින් ගමන් කරන ඡන්ද මධ්‍යස්ථානෙට. නැතිනම් අවසර දෙන්නේ නැහැ. මොකද පොලිස් නිලධාරින්ට උපදෙස් දීලා තියෙන්නේ අවසර නැතුව කිසිම තත්වයක් උඩ ඒ ඡන්ද මධ්‍යස්ථානෙට ඇතුල් කරන්නට අවස්ථාව ලබා දෙන්න එපා කියලා. උදාහරණයක් විදිහට යම්කිසි රෝද පුටුවකින් පැමිණෙන රෝගියෙක් ඉන්නට පුළුවන්. අවසරයක් ලබාගෙන නැතිනම් සමහර විට පොලිස් නිලධාරියට අවිල කියන්න පුළුවන් මේ රෝගී තත්ත්වයක ඉන්නේ, රෝද පුටුවේ තමයි මොහු ඉන්නේ, ඇයි මේ යන්න අවස්ථාව දෙන්නේ නැත්තේ කියලා විමසීමක් කරන්න පුළුවන්. නමුත් අවසර ලබාගෙන නැත්නම් ඒ තත්ත්වයෙන් උනත් අපි ඇතුළෙන් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබට එවැනි කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා ඔබ අවසර ලබා ගත යුතු වෙනවා වාහනය ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු කිරීම සඳහා. මම නිරන්තරයෙන් සඳහන් කරා අපිට තියෙන අත්දැකීම තමයි මේ ඡන්දය ප්‍රකාශ කරන්න යනකොට යම් අය සිහි කළත් මේ කියන්නේ මත්පැන් බීලා මේ මත්පැන් පානය කළා යම් සිහි කළ තත්ත්වයෙන් ඡන්දය ප්‍රකාශ කරන්න යනවා, කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු වලට බාධා සිද්ධ වෙනවා. අය ඡන්දය ප්‍රකාශ කරන අයටත් බාධාවක්, කාර්ය මණ්ඩලයටත් බාධාවක්. ඒ නිසා අපි ඒ අවස්ථාව ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි කරුණාකරලා ඔබ පරීක්ෂා කරන්න, ඔබ රැගෙන යන ඔබගේ මොනවා හරි ගමන් මළු මොනවා හරි රැගෙන යනවා නම් කරුණාකරලා පරීක්ෂා කරලා රැගෙන යන්න. මේ අවදානම් වෙන්න පුළුවන් දේවල් යම් කිසි ආකාරයකට වෙනත් ඡන්ද ප්‍රකාශයක් ඡන්ද දායකයෙකුට
අවධානම් වෙන්න පුළුවන් දේවල් ඒ වගේම මධ්‍යස්ථානයේ සේවය කරන කෙනෙකුට අවධානම් වෙන්න පුළුවන් දේවල් අපි රැගෙන යාමට අවස්ථාව දෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ යම් ගෑස් සහිත මේ ලික්විඩ් වගේ දේවල් ඒ වගේම ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ගෑස් සහිතව තියෙන යම් යම් දේවල් තියෙනවා ඒවා ඊළඟට වෙනත් ඔය කුඩා පිහිතල වගේ දේවල් මේවත් සමහරවිට රැගෙන යනවා මේ ස්ථානවලට යනකොට ඒවා අපි රැගෙන යන්න දෙන්නේ නැහැ පරීක්ෂා කරලා නතර කරනවා එසා ඡන්ද මැදස්සා ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන බස් රථවලින් ඡන්දදායකයන් රැගෙන යන්නට අවස්ථාව දෙන්නේ නැහැ අපි ඒවා පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තිනවා බුද්ධ නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා දිවෙන පුරාම බුද්ධ නිලධාරට විශේෂ උපදෙස් දීලා තිනවා ඒ අනුව වාර්තා කරන්න කියලා අපි මම පෙර සඳහන් කර අපේ මෙහෙයුම් මැදිරිය හරහා ඩ්‍රෝන කැමරා හරහා ජංගම සංචාර හරහා මේවා පරීක්ෂා කරනවා යම් කිසි ආකාරයකට බස් රථයකින් මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ වෙන්න පුළුවන් පෞද්ගලික බස් හිමියෙක් වෙන්න පුළුවන් ඒ බස් රථයක මෙවැනි ආකාරයට සංවිධානය කළා නොමිලේ ඡන්දදායකයන් ප්‍රවාහනය කරමින් කටයුතු කරොත් ඒ සංවිධානය කරපු කෙනාට බස් රථ හිමියට සහ ඊට ආධාර අනුබල දීපේ කටයුතු කරපු අපේක්ෂකයන් නම් ඔහුට උනත් අපි ඒ නීතිය ක්‍රියාත්මක කරනවා ඒ නිසා ඒ සම්බන්ධව කරුණා කළා අවධානය යොමු කරන්න විශේෂයෙන්ම හෙට දවස තුල අපි අපේක්ෂා කරන්නේ ඒ තත්ත්වය ඒ වගේම තමයි ඡන්ද පෙට්ටි සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54ක් තියෙන දිවින පුරා මේ 54ට අපි මේව රැගෙන ගියාට පස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂයෙන් මේ ස්ථානයේ ආරක්ෂාව සඳහා කටයුතු කරනවා අපි ඒ ස්ථාන සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඒ වගේම මේ ස්ථානත් අපි මේ මෙහියුම් මැදිරිය හරහා නිරන්තර අධීක්ෂණයට ලක් කරනවා අපිට ෂණිකවම මේ මැදිරියේ සිට ඒ ස්ථාන 54ම අපිට නිරීක්ෂණය කිරීමේ ඒ හැකියාව තියෙනවා ඒ වගේම ඩ්‍රෝන් කැමරා විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ නගරයේ තියෙන ගණන් කිරීමේ මධ්‍යස්ථාන අපි ඩ්‍රෝන් කැමරා හරහා පැය 24ම නිරීක්ෂණය කරන්න සැලසුම් කළා තියෙනවා යවට අපි රැස් වෙන්න දෙන්නේ නැහැ ඒ වගේම තමයි ගණන් කිරීමේ මධ්‍යස්ථානට නිසි අවසර පත්‍රයක් නොමැතිව කිසිවෙකුට අපි ඇතුළු වෙන්න දෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කළ යුතු වෙනවා අපේක්ෂකයෝ සහ ඔවුන්ගේ ආධාරකරුවන් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යන ඒ බලයලත් අවසරලත් අය තමගේ අවසර පත්‍රය රැගෙන ආ යුතු වෙනවා නැතිනම් ඇතුළු වීමට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේම තමයි පශ්චාත් මැතිවරණ කාල සීමාව සතියක කාල සීමාවක් තියෙනවා මේ નિયમિત අවසන් ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒ පශ්චාත් මැතිවරණ කාල සීමාව ආරම්භ වෙනවා. මේ කාල සීමාව තුළ කිසිම හේතුවක් නිසා පෙළපාලි යාමට අපි අවස්ථාව දෙන්නේ නැහැ. පාගමනින් වෙන්න පුළුවන්, වාහන වලින් වෙන්නට පුළුවන්. එහෙම අපි ගමන් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ තුළ යම් යම් ප්‍රචණ්ඩ කාර්යක්‍රියා ඇති වෙන්නට පුළුවන්. දිවයින එක් ස්ථානයක යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති වුණොත් මේ සමාජ මාධ්‍ය ජාලවල තියෙන පැතිරීමත් එක්ක ඒ කෙටි කාලයක් තුළ දිවයින පුරා පැතිර යන්න පුළුවන්. ඒ නිසා අපි කාර්මිකව ඉල්ලා සිටිනවා මේ ආකාරයට තමන්ගේ ජයග්‍රහණය සමාජ ජයග්‍රහණයක් වෙන්නට පුළුවන් නැත්නම් පරාජයක් වෙන්නට පුළුවන් කෙසේ වෙතත් මේ ආකාරයට පෙළපාලි යන්නට අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ ඒ පශ්චාත් මැතිවරණ කාලය තුළ. ඒ නිසා එවැනි ආකාරය අනවශ්‍ය ආකාරය රැස්වීම පවත්ව ගන්නට මම මොකද පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලබා දීලා තියෙන ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන මෙන්න මේ ආකාරයට තමයි අපි විශේෂයෙන්ම අද දිනය හෙට දිනය සහ පශ්චාත් මැතිවරණ කාලය තුළ කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ. මම පෙර සඳහන් කළා වගේ අපි විශේෂ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යනවා ශ්‍රී ලංකා පොලිසිය. පොලිසිය තමයි මේ ප්‍රධානම කාර්යභාරයේ මැතිවරණ කොමිසම සභාවක සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන්නේ. මොකද අපි මැතිවරණ කාල සීමාව තුළ යුද හමුදා නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් කාර්යයන් සඳහා අපි යොදවා ගන්න නැහැ. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි කටයුතු කරන්නේ. මැතිවරණයේ ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ යුද හමුදා නිලධාරීන් ඉන්නේ පොලිස් ස්ථානවල පොරොත්තු සේවයේ. නමුත් රාත්‍රී කාලයේදී අපි අවශ්‍ය වුවොත් මාර්ගවාදක සඳහා ඒ නිලධාරීන් යොදවා ගන්නවා. මේ ආකාරයට තමයි ඡන්දය සම්බන්ධයෙන් ආරක්ෂාව ක්‍රියාත්මක වෙන්නේ. අපි විශේෂයෙන් මේ වර නවීන තාක්ෂණය පාවිච්චි කරලා තිනවා ජංගම සංචාර අධීක්ෂණය කිරීම සඳහා. ඒ වගේම ලංකාව පුරා සිදු ඕනම කාරණයක් මේ ප්‍රධාන පුණස්ථාන මැදිරියට දැනුම් දීමට ඒ අදාළ නිලධාරීන්ට අපි දැනුම් දීලා තියෙනවා. ක්ෂණිකවම දුරකථන අංක මේ ස්ථානයේ ස්ථාපිත කරලා තිනවා. ඔවුන්ට දැනුම් දෙන්න පුළුවන්. අපි ඉතාම කෙටි කාලය තුළ දිවයිනේ සෑම ස්ථානයක්ම සම්බන්ධීකරණය කිරීමේ කාර්යභාරය මේ මෙහෙයුම් මැදිරිය හරහා සිදු කරන ලබනවා. මේ ඉන්න නිලධාරීන් උපයෝගී කරගෙන මැතිවරණය සඳහා පමණක් නිලධාරීන් අපි ඍජුවම සම්බන්ධ වෙනා නිලධාරීන් 63,200කට ආසන්න සංඛ්‍යාව.
නමුත් වක්‍රව අපි ගත්තොත් වක්‍රවත් අවාපි කොළොස් සේවාවල සහ විධ රාජකාරිවල එදන නිලධාරින් දැන් උදාහරණයක් විදිහට අද මේ මෙහෙයුම් මැදිරියේ ඉන්න පොලිස් නිලධාරිනුත් මේ මැතිවරණය සම්බන්ධයෙන් තමයි රාජකාරිය යෙදලා ඉන්නේ. අන්න ඒ ආකාරයට අපි එකතු කරලා ගත්තොත් 70,000කට අධික නිලධාරින් සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා මේ මැතිවරණය සඳහා. නම් ඍජුවම ශ්‍රේෂ්ඨයේ රාජකාරිය කරනවා 63,000කට වැඩි සංඛ්‍යාවක්. මොකද ඒකට හේතුව දැන් ඡන්ද මැදිස්ථානවලට පමණක් අපිට යොදවන්න සිද්ධ වෙලා තියෙනවා දෙදෙනා බැගින් 27,000කට අසන සංඛ්‍යාවක්. ඉතිරි අය තමයි ජංගම සංචාර 3109ට අපිට යොදවන්න වෙලා තියෙනවා. කැරලි මණ්ඩල කණ්ඩායම්. ඒ වගේම මාර්ග බාධක සඳහා අපිට නිලධාරීන් යොදවන්න වෙලා තියෙනවා. මේ ආකාරයට ඒ වගේම 11,000කට අසන සංඛ්‍යාවක් අපි හමුදා නිලධාරීන් යොදවා ගන්නවා පොරොත්තු සේවා සඳහා සහ මර්මස්ථානවල ආරක්ෂාව සඳහා. ඒ වගේම 12,200කට වැඩි සංඛ්‍යාවක් සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් අපි යොදව ගන්නවා ජංගම සංචාර සහ එවැනි කටයුතු සඳහා. ඉතින් මේ එකතුව ගත්තොත් සමස්ත ආරක්ෂක පද්ධතියම ගත්තොත් අපි 90,000කට ආසන නිලධාරීන් සංඛ්‍යාවක් ඍජුව සම්බන්ධව. ඍජුව සම්බන්ධ වෙමින් තමයි මේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යොදන්න කරන්නේ. අපි මෙහි අවසාන අරමුණ වෙන්නේ නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දීම. ඒ තුළින් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මේ රටට අත්විය යුතු ඒ ගරුත්වය ලබා ගැනීම සහ ඒ වගේම ඒ ඡන්දදායකයාට යම්කිසි ආකාරයකට ඔහුගේ භාරතා කරන ලද ඡන්දයට යම්කිසි වටිනාකමක් එකතු කිරීම. එන බොහොම ඉස්සෙල් සියලු මාධ්‍යවේදීන්ට අද දවසේ මේ ස්ථානයට පැමිණිලා අපගේ මෙහෙයුම් මැදිරිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සහ ඒ වගේ මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය තොරතුරු විමසලා ඒ තොරතුරු මහජනතාව වෙත රැගෙන යන්නට අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.